හරි ළමයි අපි දැන් ඉන්නේ ලඝුගණක නීතිවල ලඝුගණක නීති කියන්නේ හරිම සරල දෙයක් තියෙන නීති දෙකයි තියෙන්නේ එකක් තමයි ಗುಣ කිරීම තියෙනකොට ලඝුගණක වල එක නීතියක් පාවිච්චි වෙනවා අනිත් එක තමයි බෙදීම තියෙනකොට මම කලින් වීඩියෝ එකේදී කිව්වනේ ලඝුගණක කියන්නේ යම්කිසි සංඛ්‍යා ಗುಣ කිරීම බෙදීම් කරන්න තියෙන කෙටි ක්‍රමයක් නේ ඒකෙදී අපිට ලඝුගණක වල නීති දෙකක් පාවිච්චි කරන්න වෙනවා මේ පළවෙනි නීතිය තමයි මේ තියෙන්නේ හරිද මේක හරිම සරල නීතියක් ඒ කියන්නේ සංඛ්‍යා දෙකගේ ගුණිතයේදී අපි ලඝුගණකයේ දැම්මට පස්සේ දැන් මේ ලඝුගණකයේ අපිට මේකේ වරහන් ඉවත් කිරීම කරනවා මතකද මෙහෙම මම මෙතන ලියන්න මේදී 2 x ධන 2 තියෙද්දී මේ දෙකෙන් වැඩි කරා නේද මේක මම 2 x කියලා ලිව්වනේ ඊට පස්සේ සමානයි 2 x වෙනවා මේ දෙවරක් දෙක 4යි ධන 4යි මේ වරහන් ඉවත් කරන විදියට මම මෙන්න මේ ලඝු කියන වචනේත් මේ x ටත් වෙනවා y ටත් වෙනවා හරිද ඒ ලඝු කියන වචනේ එනකොට දැන් මෙතන 3ක් තිබ්බනම් z ටත් වෙනවා හරිද එතකොට මේ වැඩි කිරීමේ ලකුණ තියෙනකොට ලඝුගණකයේ දෙන වෙලාවෙදී මේකේ නීතියක් වෙනවා ಗುಣ කිරීම තියෙනකොට එන්නේ ළමයි එකතු කිරීම හරිද ලොකු දෙයක් වුන්නේ නැහැ මේ ලඝු කියන වචනේත් එක්ක අකුර ලිව්වා ಗುಣ කිරීම වෙනකොට මොකද්ද ලිව්වේ එකතු කිරීම මේක ලඝුවල නීතියක් හරිද එතකොට දැන් මේක වරහන්තියෙදී මේ විදියට ආවන එකතු කිරීම මේකේ අනිත් පැත්ත හරි ඒ කියන්නේ විලෝමය විලෝමය කියන්නේ මේ ප්‍රමේයක අනිත් පැත්ත මම ලියනම් මෙහෙම ලඝු a මම වෙන අකුරක් ලියන්නද p කියලා ලඝු a p ධන ලඝු a q හරිද ඒ කියන්නේ මේ ධන ලකුණ තීබිලා තියෙන්නේ මේක වරහණක් විදියට තිබිච්ච එකක් නෙමෙයි වෙන් වෙලා තියෙන්නේ එහෙනම් මේකේ වරහණ විදියට අපිට ගන්න පුළුවන් නේද ලඝු a p ගුණ කිරීම q හරිද දැන් මේක තමයි නීතිය හැබැයි අපිට ගණන් වලදී වැදගත් වෙන්නේ මෙන්න මේ මන් දෙවෙනියට කිව්ව එක හරිද ඒ කියන්නේ විලෝමය අනිත් පැත්ත තේරුණාද ආ ಗುಣ කිරීම තියෙනකොට එකතු කිරීම උනානේ ඊට පස්සේ එකතු කිරීම අයින් කරලා මේ දෙන්න එකට දාන්න ඕන නම් මම දැන් මේන උදාහරණයක් ලිව්වේ ඒකම ලියන්න නැතුව එතකොට වෙන්නේ එකතු කිරීම වෙනවන මොකක්ද වෙන්නේ ಗುಣ කිරීම හරිද ඒක තමයි ලඝු ගණක වල නීතිය වෙන්නේ ಗುಣ කිරීම අපි බලමු මෙතන සංඛ්‍යාත්මක ගැටලුවක් මේදී හා ලඝු වල ලඝු 4 වෙනි බලේ පාදයේ තියෙන මේකේ ලඝු 4 වෙනි පාදයේ හන්නේ ලඝු 4 8 ධන ලඝු 4 8 හරිද හා එහෙනම් මට මේක ලියන්න පුළුවන් නේද ලොග් හතරේ පාදයට අට ගුණ කිරීම අට කියන. ආ දැන් මේ ගාන අපි හදලා මෙවර කරමු. දැන් කලින් වීඩියෝ එක දැක්කනේ. ආ මේක ඒ කියන්නේ දර්ශක වලින් මේක ලියන්න පුළුවන් මේ. ලඝු 4 අට වරක් අට කීයද? 64යි. මම ඉක්මනට ගණන් වලට මාව. හරිද? මේක හරි සරල පාඩමක් ළමයි. ලඝු අමාරු නෑ. log 4යි 64නේ. මේකේ උත්තරයක් කියන්නේ සමාන x කියලා ගන්න පුළුවන් නේ. ආ එතකොට අපි දන්නවා මේ තියෙන මොකද්ද ළමයි? සංඛ්‍යාව. පාදය දර්ශකය නේ දැන් මේ කටු වැඩක් විදියට මෙහෙම ලියන්න පුළුවන් කටු වැඩක් ඕනේ නැහැ ගාන හදන පැත්තෙම ලියන්න පුළුවන් 64 4 x කියලා හරිනේ සංඛ්‍යාව පාදය දර්ශකය මම මෙහෙම ලිව්වා මේක හරිනේ ආ හරි ඊට පස්සේ 64 කියන්නේ 4 කීවෙනි බලයේද දැන් මෙහෙමයි දැන් පැන්සලක් ළඟ තියෙන්න ඕනේ හරිද ආ මේක ලඟවනම් හදද්දි එහෙමයි දැන් මේ කටු වැඩ ලියන මං 4 වැඩි කිරීම 4 16යි 4ෙන්ම නේ හදන්නේ ආයි 4ක් දානවා හතර 16 වරක් හතර කීයද 64 එහෙනම් 64 ආවේ හතරේව කීයකින්ද 3 කී එහෙනම් මට මේක ලියන්න පුළුවන් 4 3 සමානයි 4 x එහෙනම් x සමානයි කීයද 3යි අපිට එකපාර උත්තරේ ලියන්න පුළුවන් මේකට ඕනම් මෙතන x කියලා දැම්මනේ ආ මේක අවශ්‍ය නම් පැන්සලෙන් දාන්න නන්න ආ දැන් මේ කටු වැඩ මෙන්න ගාන හැදුවා මේක කටු වැඩක් විදියට ආ මෙච්චරයි මෙන්න උත්තරේ කීයද 3යි දැක්කද දැන් නීතිය පාවිච්චි වෙච්ච හැටි එන්න ඇච්චරයි තියෙන්නේ මේ බලන්න තව ගානක් ලිව්වම හරි සරලයි මේක හැබැයි මේ පාදයේ සමාන වෙන්න ඕනේ මේ දෙන් මේක එළියට අදින්න නම් පාදයේ සමානන පාදයේ අසමාන වෙච්ච එළියට අදින්න බෑ මේ බලන්න මේ වරහණ විසඳද්දි ඒ කියන එක්කේ නාමනේ දෙන්නටම ගියේ නේ ආ පාදයේ අසමාන නම් එළියට අදින්න බෑ දැන් මම ලඝු කියන එක එළියට අදිනවා මේ දැන් මේක සුළු කරගන්න ලඝු 10 පාදයට 20 ගුණ කිරීම පහ ඔච්චරයි මේ දින් දැන් ගාන ඉවරයි ලොග් 10 පාදයට 25ක් කීයද 100යි දැන් හදන්න පුළුවන් මේක හදන්න පුළුවන් ඒවා දෙන්නේ නැහැ ඒ කියන්නේ මේක දර්ශකයේ හරියට අපිට සෙට් කරගන්න පුළුවන් ඒවා විතරයි තියෙන්නේ එහෙම නැතුව දෙන්නේ නැහැ නේ ගණන් ආ දැන් මම මේකට දානවා සමානයි කීයද x x නෙමෙයි ඕන අකුරක් දාන්න පුළුවන් මම දාන්නේ x අකුර නෙමෙයි දිස්සෙම් ආ මම ලියනවා සංඛ්‍යාව 100 පාදයේ කීයද 10 දර්ශකයේ x හරිද වෙන දණක හදන්න ඕනේ අපි දන්නවා 10 වර්ගයේ නේද 100 ආ 10 වර්ගයේ 100යි 10x එන x සමාන කීයද 2යි උත්තරේ කීයද 2යි
කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. දැන් මේක වීඩියෝ එකේ සරල දේවල් තිබ්බේ. ඒ වුණාට ඒ ටික නැතුව මෙතෙන්ට එන්න බෑ. ඒකයි මම මේ පාඩම දෙකට කඩලා උගන්වන්නේ. තේරුණාද? හා. දැන් මේ බලන්න. ඉලක්කම් තුනක් තියෙන එකක් තියෙනවා. හා. මේ තියෙන ලොග් 8 පාදේ. මෙතනත් 8 පාදේ. මෙතනත් 8 පාදේ. එහෙනම් මේ එකට තිබ්බ තුන් දෙනේ තමයි විහිදිලා ඉන්නේ. දැන් මෙහෙම තියෙද්දි මේවා එකතු කරන්න බෑ. මේවා සමානයි කියලා 2 16 18 18 20 කියලා ගන්න බෑ. මේ ලඝු කියන එක මේක ඇතුළට යන්න තහන. මේක එළියට අරගෙන මේ සෙට් එක එකට ගන්න ඕනේ. තේරුණාද? මේ මේවා එකතු කරන්න බෑ. මේවා සමානයි කියලා. දැන් එහෙනම් ලඝු කියන එක මං වෙනම ලියන්න. log 8 මේ පැත්තෙන් එළියට ගත්තා. log 8 කියන එක ගත්තාම 2 ගුණ කිරීම මෙතන කීය තියෙන්නේ? 16. හරිද? ගුණ කිරීම කීයද? 2. හරිනේ? ආ එහෙනම් log 8 16 වරක් 2 කීයද? 32යි. 32 වරක් 2 කීයද? 64යි. දැන් අපිට අවශ්‍ය පරිදි ගාන ඇවිල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලත් හැදුවා. කමක් නෑ ආයි මතක් කරමු. සමාන x කියලා දාගත්තා. මේ ළමයි මම සරලම ක්‍රමයේ යන්නේ. දැන් මේක සමහර ළමයි කියන්න පුළුවන් ඕම හදන්න ඕනේ නැහැ. එකපාර උත්තරේ දාන්න පුළුවන් නේ කියලා. හරි. එහෙම පුළුවන් අය දාන්න. දැන් මේක මම වීඩියෝ එක කරන්නේ මේ පාඩම මුලින් ඉඳගෙන ගන්න. හරිද? ආ බලමු. දැන් ඊට පස්සේ ලොකු ගණන් අපි හමු. ආ අපි ඉස්සෙල්ලත් හැදුවා. x සමානයි කියේ දෙන මේක උත්තරේ. මම ලියන සංඛ්‍යාව 64යි පාදේ 8යි. මෙතන x නේ. ආ එහෙනම් ඉස්සෙල්ල හැදුවේ 4ෙන්. දැන් තියෙන 8. හරිද? ආ 64 කියන්නේ 8 කියේද? වර්ගය. 8x. ආ එහෙනම් x සමානයි කියේද? 2යි. මෙතෙන් උත්තරේ කියේද? 2යි. දැක්කද? මේ මේක කටු වැඩ. හැබැයි කටු වැඩ කියලා මේක මේ පොතේ පිටිපස්සේ ලියන්න එපා වෙන කොළවල නෙමෙයි. මෙතන ගාන ළඟ හදන්නේ මේ පැන්සලක් අතේ තියෙන එකනේ. හැමතිස්සෙම ඒකෙන් තමයි ගාන හදන්නේ. එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. හරි අපි එමු ඊළඟ කොටසට. මෙන්න ඊළඟ නීතිය තියෙනවා. මේ තියෙන log a මම a අකුරු දෙකම ගත්තා. මේ දෙවෙනි නීතිය x බෙදීම y. අපි දන්නා ಗುಣ කිරීමේදී ගත්තේ අපි එකතු කිරීමනේ. එහෙනම් දැම්මම දන්නවා මොකද්ද? බෙදීම තියෙනකොට ඒකේ අනිත් පැත්ත. මේ තියෙන log කියන එක යනවා x වලටත් යනවා. මේක y වලටත් යනවා. නේ? එතකොට x වලට යනවා log a පාදයට x. මේකේ log a පාදයට y. බෙදීම තියෙනකොට ළමයි මොකද්ද තියෙන්නේ? අඩු කිරීමනේ. එතකොට දැන් මේක නීතිය. හැබැයි අපි ගණන් වලට යොදා ගන්න මේකේ අනිත් පැත්ත. මේ වගේ තියෙන ගණනක් log 5 එළියට ගන්න ඕනේ. මේ බලන්න මම ගන්නට ගන්න. log 5 පාදේ එළියට ගත්තාම 100 තියෙනවා. ළමයි බෙදීමේ ලකුණ දාන්නේ නැහැ මේ ගණන් වලනේ. බෙදීම වෙනුවට දාන්නේ අපි දන්න විජේ ප්‍රකාශන වල දාන්නේ යටටනේ. ආ බෙදීම කියලා ලකුණ වෙනුවට මම දාන්නවා මේක යටට 4. නේ? ඒක ලේසි අපිට ඇත්තටම ගන්න ලියන්නත් ලේසි මේක පහසුයි දැකලා පුරුදුයි. ආ log 5 පාදයට 104 බෙදුවාම කීයද? 25යි. දැන් සරලයිනි ගන්න. දැන් ඉතින් එකපාර පුරවන්න ලියන්නේ මම දාන්නම් මේ x. නේ? දැන් මේක පුරුදු නම් ඔයගොල්ලෝ තනියෙන් ලියන්න. මම ලියන එක බලන්න ඕනේ. 25 සමානයි සංඛ්‍යා 25 පාදය 5 දර්ශකය x. 25 සමානයි මේක පාදය 5යි දර්ශකය කීයද වෙලා තියෙන්නේ? x. හරිද? ආ ඒක පළවෙනි වීඩියෝ එක බලන්න මම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒක සරලයි. ඒ වුණාට ඒක බලලා තමයි මේක ගන්නට එන්න ඕනේ. 5 කීයද ළමයි? 5 වර්ගයෙන් 25 කියන්නේ 5 x. එහෙනම් පාද සමාන නම් දර්ශක දෙක මොකද වෙන්නේ? සමාන x සමානයි කීයද? 2යි. මෙන්න උත්තරේ. මේවා ලීසි ගණන්. මම තව එකක් හද මුටක් ගන්න. log 6 පාදයට 72 ඍණ log 6 පාදයට 2. මම ලියන වැඩක් ගන්න. log 6 පාදයට 72 බෙදීම 2. නේ? අපි දන්නවා බෙදන්න මේ ගණන් හදන්න පුළුවන් ඒව දෙන්නේ. බෙදෙන්නේ නැති ඒව දෙන්නේ නැහැ. 72 දෙකෙන් බෙදුවාම කීයද? 36යි. නේ? ආ එහෙනම් මේක සමානයි මම y කියලා ගන්න. හැමතිස්සෙම x නේ ගන්න. ඕන අකුරක් ඈ මේක පැන්සලෙන් දැම්. ආ දැන් මේක සංඛ්‍යාව. මේක පාදේ මේක දර්ශකය. අපිට අග ගාලියම්. 36 සමානයි පාදේ 6යි දර්ශකය y. එහෙනම් 36 කියන්නේ කීයද? 6 වර්ගයයි 6 y. y සමානයි කීයද? y සමානයි 2යි. හරිද? හැමතිස්සෙම ඉතින් 2 3 ඉලක්කම් තමයි එන්නේ. ලොකු ඒවා එන්නේ නැහැ මේ ගණන් වල. හරි. එහෙනම් අපි යන් ඊළඟට මේ දෙකම එකට තියෙන ඒවාට අගේ සොයන්න තියෙනවා. මේ තියෙන. ආ. log 10 පාදයට 20 ධන log 10 පාදයට 10 ඍණ log 10 පාදයට 2. මේව අභ්‍යාස පොතේ තියෙනවා ළමයි පෙල්ලලා බලන්න. මේ ඊට පස්සේ තනියෙන් කරන්න. ආ. දැන් මම log 10 නේ හැමතැනම තියෙන්නේ. සමාන නැත්නම් එළියට අදින්න බෑ. ආ 10 ඉඳ එළියට ගත්තා. 20. මෙතන තියෙන ධන නම් මොකද්ද? ಗುಣ කිරීම 10. බෙදීම ඍණ නම් තියෙන බෙදීමනේ. මම දානවා බෙදීම 2. බලන්න එක බේලියෙම ගාන ඉවරයි. සමානයි. මේවා එනවා විභාගයට, කිරි ප්‍රශ්න වලට එනවා. log 10 පාදයට
දැන් මේව කපන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා මේ 20ට 10 වරක් දෙකෙන් බෙදුවම 10යි 10 වරක් 10 100යි නේ ආ දැන් අපි දන්නවා ගන්න හදන්න එකපාර දන්නා එකපාර දාන්න x කියලා දැම්මා 100 සමානයි 10යි x මම සරින් සරේට හදලා පෙන්නනවා බැරි අය වෙනුවෙන් පුළුවන් අ එකපාර දාන්න 10 වර්ගයනේ වෙනම හදන්න ඕනේ නෑනේ ඒ කියන්නේ මේක ඒ පාදෙම්ම ලියා ගන්න ඕනේ හරිද ඒ පාදෙම්ම ලිව්වට පස්සේ පාද දෙක සමාන නම් දර්ශක දෙක මොකද වෙන්නේ සමානයි නැත් 10 දෙක වුණ නැත්තම් මේ දෙන්න සමාන වෙන්නේ නෑනේ ආ එහෙනම් මොකද වෙන්න ඕනේ උත්තරේ කීයද 2 කියමු තව ගානකට අමෙතින් log 2 පාදයට 80 රින log 2 පාදයට 15 දන log 2 පාදයට 12 ගණන් තුනක් තිබ්බට ඔක්කොම log 2 පාදේනේ එහෙනම් එළියට ගන්න පුළුවන් මේ දැන් මං හදන්න කලින් හදන්න ඊළඟට හරි වැරදි බලමු 2 පාදේ එළියට ගත්තා 80 තියෙනවා දැන් 15නේ තියෙන්නේ ආ 15 තියෙන්නේ බෙදීම මං දාන්න යටට හරිද ආ මේක තියෙන්නේ ධන 12 නේ එහෙනම් ධන කියන්නේ ಗುಣ කිරීමනේ ಗುಣ කිරීමෙන් ළමයි උඩට එහෙම මතක තියාගමු දැන් මේ දිගට ගණන් එනවා ඍණ තියෙද්දි යටට ධන තියෙද්දි උඩට තේරුණාද ආ ඊට පස්සේ මේක මේ බලන්න log 2 පාදයට මේක බෙදෙන විදිය බලමු කොහොමද බෙදෙන්නේ 3 අරක් 4යි 3 අරක් 5යි හරිද 5 වරක් 1යි 5 වරක් 16යි 80ට 5 වරක් 16යි 16 වරක් 5 80යි එහෙනම් අන්තිමට ඉතුරු වුණේ අපිට 16 වරක් 4නේ 16 වරක් 4 කීයද 64යි ඔන්න ආව උත්තරේ දැන් අවසාන උත්තර වෙන්නේ ලඝු 2 පාදයට 64 කියන්නේ කීයද කියලානේ අහන්න ඕන ආ ඒක තමයි අවසාන උත්තරේ මම ඉස්සරහින් දාන්න x අකුරු ආ මේක හදමුටක් ගන්න සංඛ්‍යාව 64යි පාදය 2යි දර්ශක x 64 පාදය 2 දර්ශක x එහෙනම් මේක 64 2 පාදෙන්න හදන්න ඕනේ 2 වැඩි කරලා ගන්න මේ මෙතන වැඩි ගන්න 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 වරක් 2 60 2 වගේ 1 2 3 4 5 6යි 2 6යි නේ මෙති 2 6 සමානයි 2 x නේ පුළුවන් එකපාර දාන්න එහෙනම් x සමානයි කීයද හැබැයි හදලා බලන එක හොඳයි ළමයි මේක ගාණක් නේ ඉතින් කටපාඩම් කරන එකක් නෙමෙයි නේ ආ එහෙනම් මේ තියෙන්නේ තව ගාණ log a පාදයට 5 log a පාදයට 3 log a පාදයට 15 හරිද ආ දැන් තියෙන්නේ a පාදේනේ ඒක ගැන සැලකිය ඒ කියන්නේ ඒක හිතන්න එපා අපිට ඔක්කොම එක සමානනේ ඒකින්ද මම ලියනවා log a පාදය එළියට ගත්තා දැන් පුළුවන් දේ කරන්න අරව ගැන අන්තිම උත්තරය ගැන හිතන්න එපා අපි දන්න දේ මුලින්ම ලියමු 5 වැඩි කිරීම 3 බෙදීම කීයද 15 හරිද ආ දැන් එනවා උත්තරේ log a පාදයට 5 වරක් 3 15යි 15 බෙදීම 15 හරි log a පාදයට 15 15 බෙදුවම කීයද 1යි ආ දැන් ඉතින් මේකේ අගයක් හොයන්නලු හරිද බය වෙන්න එපා ගන්න දැන් අපි අන්තිම පියවරට ඇවිල්ලා තියෙන්නේ දැන් අගයක් හොයන්න කිව්වම අන්තිමට x කියලා දාලා නේ යාවනි හොයන්නේ. ඉතින් අපි ලියමු. මේ තියෙන්නේ සංඛ්‍යාවනේ. මේ තියෙන්නේ පාදයේ මේ තියෙන්නේ දර්ශකයේ. මම ලියනවා 1 සමානයි a වල x. හරිද? ආන දැන් ඔන්න පළවෙනි වීඩියෝ එකේ අර කොටුකල්ල මන් දීපුවා. මොකද්ද? වැදගත් කරුණු දුන්නා. ඕනම සංඛ්‍යාවක වීජිය අකුරක කිවෙනි බලයේද 1 වෙන්නේ. ඕනම එකක ළමයි බිඳුවෙනි බලයේ තමයි 1 වෙන්නේ. එහෙනම් x සමානයි කීයද? x සමානයි බිඳුව. දැක්කද? ඕනම සංඛ්‍යාවක හෝ විජි අකුරක බිඳුවෙනි බලයේ උත්තරේ කීයද? 1යි. මේකනේ එන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද? බිඳුව. හරි තේරුණානේ. පළවෙනි වීඩියෝ එක බලන්න මම මේ විශේෂ කරුණු දෙක කිව්වා. හරිද? ආයි බලන්න. බලමු තව ගාන. ටිකක් දිග ගානක් මේ භාග වලට බය වෙන්න එපා මේ තියෙන විදියටමයි යන්නේ. log 10 පාදේ log 10 පාදේ log 10 පාදේ. ආ මං ගන්නම් එළිය. log 10 පාදේ. දැන් මුලින්ම තියෙන මොකද්ද? 12 යට 5. හරිද? දැන් මං ඉස්සෙල්ලා කිව්වා මේක දැන් ಗುಣ කිරීමනේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ධන නම් ಗುಣ කිරීම. උඩටනේ දාන්න කිව්වේ. දැන් මේකේ උඩයට දැමීම ටිකක් අපහසුයි. මං ඒක ටිකක් දාලා පෙන්නන්නද? කමන්නේ මේකේ දාලා මං ඊට පස්සේ අනිත් විදිහට හදන්න. ಗುಣ කිරීම 25 යට 21. හරිද? ආ දැන් මේක බෙදීමනේ අඩු කිරීම තියෙනකොට දැන් මේ බලන්න මෙහෙම දැම්මහම 2 යට 7යි ටිකක් ගාන ටිකක් අමාරු වුණානේ
නේ දැන් බෙදීමනේ තියෙන්නේ දැන් මේ වගේ ගණන් වල අපි මූලික සංකල්පයට යන්න මූලික සංකල්පය කියන්නේ ධන නම් ಗುಣ කිරීම ඍණ නම් බෙදීමනේ දැන් භාග තියෙනකොට මේ වැඩේ අමාරුයි අමාරුත් නෑ දැන් මම මේක අනිත් විදියට ලියන්නද මේ බලන්න log 10 පාදය 12 යට 5 ಗುಣ කිරීම හරි 25 යට 21 දැන් මේ බෙදීම 7න් 2 නේ තියෙන්නේ මම ලියනවා මෙහෙම බෙදීම 7න් 2 දැන් අපිට දන්න ගාණක් නේ අපි 9 වසරේ හදන්නේ 1 බේක උදරි න්‍යාය නේ ආ මෙති log 10 පාදයට 12 යට 5 මම තාම මුකුත් කැපුවේ නැහැ 25 යට 21 මේවා පේනවා කැපෙනවා මේ පේනවනේ උඩයි යටයි පස්වරක් 25 කැපෙනවා මේ පැත්තට උන බලන්න දැන් බෙදීම ಗುಣ කිරීම මම බවට පත් වෙනවා පත් වෙනකොට 7 උඩට එනවා 2 ඉලක්ක මොකද වෙන්නේ පල්ලෙහාට දැන් ඔන්න අපිට හුරු පුරුදු ගන්න. දැන් මේවා කැපිලා එනකොට ලස්සනට උත්තරයක් එයි අපිට නේ. දැන් බලන්න මං හදන්න කලින් හදන්නේ. දැන් පැහැදිලි නේ. හා. පස්වරක් 1යි. පස්වරක් 5යි. ඊට පස්සේ හතරක් 1යි. හතරක් කීයද? 3යි. නේ? හා. දැන් මේක අපහැදිලි නම් අපහු පෙරියක් ලියන්න. තාම ඉගෙන ගන්න. පාඩම ඉගෙන ගන්න ඕනේ. 12 තිබ්බා. යට 1යි. 5 තිබ්බා. යට තුන ගුණ කිරීම මෙතෙන්ද දෙකයි. ওই ටිකනේ තිබ්බේ. අර එක කොටේ හින්දා යාලිව ඒක අවශ්‍ය නැහැ. කැපෙනවා පේනවා නම් කපන්න. තුන් අරක් 1යි. තුන් අරක් කීයද ළමයි? 4යි. දෙවරක් 1යි. 4ට දෙවරක් 2යි. දැන් අට අන්තිමට 1ව ඉතුරු වුණා. නේ? 1ව ඉතුරු වුණා නම් අපි ගණන් ගන්නවද නැහැ. මුකුත් නැත්තන් 1ව දාන්න. ලොක්. 10 පාදයට දෙවරක් පහ කීයද? 10යි. අන්තිමට උත්තරයි නේ ඉතුරු වුණේ. ආ එතකොට දැන් 10 පාදයට 10. දැන් මේක x දාර හදන්න ඕනේද? නෑ. මතක ධර්මංගයේ විශේෂ කරුණ. ඕනෑම සංඛ්‍යාවක් එම පාදයට ලඝු වන කේ සැලකුවොත් පිළිතුර 1 වේ. ඕනෑම සංඛ්‍යාවක එම පාදයට ලඝු වන කේ සැලකුවොත් පිළිතුර කීයද? 1 වේ. කොහොමත් x දාලා හදුවත් හදන්න පුළුවන්. නේ? x දාලා ඕගොල්ලෝ හදලා බලන්න. මේක මේ අර කරුණු දෙක නම් මතක තියාගන්න පුළුවන්. හරිම අපි තව බලමු තව ගාන මේ තියෙන. ලඝු පහේ පාදයට 100 ලඝු පහේ පාදයට 3 ලඝු පහේ පාදයට 9 ඍණ ලඝු පහේ පාදයට 12 හතරක් තියෙන එකක් මං ගත්තේ. ඒත් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මෙන්න ගන්නවා ලොග් පහේ පාදයට එළියට ගත්තා 100 තියෙනවා. පටන් ගත්තොත් එනම දනනේ තියෙන්නේ. ලකුණක් නැත්තේ දන්නේ. දන බෙදීම එනවා කීයද? 3. ಗುಣ කිරීම දන නම් ಗುಣ කිරීම ಗುಣ කිරීම 9 නේ? හා. දැන් මෙතන තව 12ක් තියෙනවා. 12 ඍණනේ 12 ඉන්න ඕනේ යටට. දැන් මෙහෙම නිකන් 12 දැම්මම කීය 312 ඉන්නේ. නේ? එහෙම බෑ. දැන් මේක ඇත්තරම කතාව මේකේ 3නුත් බෙදලා 12නුත් බෙදන්න ඕනේ. නේ? දැන් මේක 3ෙන් කැපුවාට පස්සේ 12 වෙනම තිබ්බොත් ආයි 12නුත් කපන්න පුළුවන් නේ. එතකොට අපි ඒ වෙනුවට කරන් ළමයි යටට තව බෙදීමක් දානකොට අපි ඒක ಗುಣ කිරීමක් එක්ක තමයි දාන්නේ. තේරෙනවද මේක? ඒ කියන්නේ ගණිතමය සංකල්පයක් වැදගත් එක. එකපාර ඒ කියන්නේ ඉලක්කම් දෙකකින් එකපාර බෙදන්න පුළුවන්. අරකින් බෙදලා ඉවර නෑ තාම. තව එකක් දාන්න පුළුවන් තව එකක් දාන්නත් පුළුවන්. ඒක දානකොට මොකක් එක්කද දාන්නේ? ಗುಣ කිරීම සමග දාන්න ඕනේ. 312 නෙමෙයි. ආ එහෙනම් හරිනේ. ඕක තමයි වැදගත් කරුණ. LOG 5 log 5 පාදයට මේක කැපෙනවා ළමයි. 3 වරක් 1යි 3 වරක් 3යි 3 වරක් 1යි 3 වරක් 4යි 4 වරක් 1යි 4 වරක් කීයද? 25යි. ගානට බෙදෙන ගානක් තියෙන. උත්තරේ කීයද? 25. දැන් ඕගොල්ලෝ හදලා ඇති මේ ගානටක් ගාලානේ. ළමයි පොත තියාගෙන හදන්න ගණන් මේක දිහා බලන් ඉන්න එපා විචරකක් බලනවා වගේ. එතකොට තමයි ගණන් ඉදින් පුළුවන් වෙන්නේ. ආ ලොග් 5 පාදයට 25 සමානයි x කියලා දාගත්තා. 25 සංඛ්‍යාව 5 මේක x. හරිද? 5 වර්ගය 5x. එහෙනම් මේ කීයද? 2යි. හරි අපි මේ ඊළඟ කොටස ලග්ගණක වල සමීකරණ විසඳීම. එච්ච ලොකු දෙයක් නෑ. දැන් අපි පාඩම ඉගෙනගෙන ඉවරයි. මේ තියෙන සමීකරණ දෙපැත්තක් තියෙනවා සමාන ලකුණක් එක්ක. හරිද? දැන් ලඝු 3 පාදේ ලඝු 3 පාදේ මේ හැම එකක්ම ලඝු වල සමානයි. මම මේක එළියට ගන්නවා. x ને හොයන්න ඕනි. සමීකරණ විසඳනවා කියන ළමයි x වලට අගයක් හොයන එක. ආ x මේ ලඝු වල තියාගෙන බෑ. x එළියට ගන්න ඕනි. 5 ಗುಣ කිරීම x. හරිනේ? ලඝු 3 පාදයට 30 ಗುಣ කිරීම කීයද? 4. හරිද? ආ දැන් මේ x ને හොයන්න ඕනි. ආ දැන් අපි දන්නවා x හොයන්න x එක්ක ඉන්න අනිත් අය අයින් කරන්න ඕනේ. පහට කලින් මේ ලඝු 3 එක අයින් කරන්නේ මේ. දැන් අපිට පේනවා දෙපැත්තෙම ලඝු 3 ලඝු 3 ව තියෙනවා. හරිද? ආ දැන් අපි හිතනවා මේක හිතීමක් පමණයි. පැන්සලින් මම මේ කරන්නේ. මේක තහනම් කපන්න
අපි හිතනවා ලඝු තුනට ලඝු තුන අයින් කරනවා. ඒක ළම ඇත්තටම ප්‍රතිලඝු කියන සංකල්පයෙන් අපි ඊළඟ පාඩමේ ඉගෙන ගන්න. ඒත්තර ලොකු දෙයක් ඕනේ නැහැ. මේ දෙන්න සමානයිනේ. ඒ දෙන්නට ඒ දෙන්න අයින් වුණා. හරිද? දැන් අන්තිමට කවුද ඉතුරු? 5යි 1 සමානයි 30 ව 4ක් කීයද? 120යි. ඉතින් ඔන්න ගාණ ඉවරයි. ඔච්චරයි මේ. දෙපැත්තම කීයද බෙදන්නේ? 5ෙන් බෙදනවා. x සමානයි 12ට 5වරක් 2යි 20ට 4යි. ඔච්චරයි. හරිද? සමීකරණෙ ගේ ලොකු දෙයක් නැහැ. දෙපැත්තෙම ලඝු එළියට අරගෙන ලඝු එක අයින් කරනවා. හැබැයි මේක කපන්න තහනම් හරිද? ඒක නෙතුක ගියා කියලා හිතන්න. අපි ඊළඟ පාඩේ මේක ගැන වැඩිදුර විස්තර කරනවා. හරිද? අපේ ළමයි පුරුදු කපන්නනේ මේ ලඝු කියන එකම කපන්න බෑ. ඒක වැරදි. හරිද? ආයෙන අපි බලමු ඊළඟ ගාන්ට යන්ටක් ගාලා. මෙතෙන් ලඝු a ලඝු a ලඝු a ලඝු a පාදයට 8. x නේ හොයන්න තියෙන්නේ. ආ එහෙනම් ලොග් a කියන එක මම එළියට ගන්නවා. ලොග් a 4 ගුණ කිරීම x දනනේ තියෙන්නේ. ආ ඍණ 3. එහෙනම් බෙදීම 3. මේව කල්පනාවෙන් දාන්න දන් ඍණ මරුවෙන්නේ නැහනේ. ලොග් a පාදයට කීයද? 8. දැන් දෙපැත්තෙම ලොග් a නේ තියෙන්නේ. එහෙනම් මේකට මේක මොකද වෙන්නේ? කපන්න වැරදිලාවත් කපන්න එපා. දැන් මම අරක පෙන්වවනේ. ඒක මම පැන්සලෙන් කරේ. ආ 4 x යට 3. මෙතන කීයද තියෙන්නේ? 8. දැන් අපි x නේ හොයන්නේ. ආ 3 ඉලක්ක මොකද වෙන්නේ? එහා පැත්තට යනවා. 4 x සමානයි 8 වැඩි කිරීම 3. පැත්ත මාරු වෙනකොට බෙදීම ගුණ කිරීමක් වෙනවා. 4 x 8 වරක් 3 කීයද? 24. දෙපැත්තම කීයද බෙදන්නේ? දෙපැත්තම 4ෙන් බෙදනවා. x සමානයි කීයද? 6. තමයි පොඩ්ඩක් ආපස්සට ගෙනිහිල්ලා බලන්න. මම ඉක්මනට ගාන හදනවා. මොකද වීඩියෝ එකේ වෙලාව නැත්තම් වැඩි වෙනවා. ඔයගොල්ලන්ට බලන්නත් අමාරුනේ. හරි. ඔයගොල්ලෝ ඉමින් නවත්තනවත්ත බලන්න. මෙතේ log 10 පාදයට y තව ගණක් ගත්තා. log 10 පාදයට 6. අමෙතන තියෙන log 10 පාදයට 4, log 10 පාදයට 3 දන 1. මේක අභ්‍යාසයේ තියෙන ගණන්. මම ගත්තා. හරිද? හදන්න පුළුවන්. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතින්. ඔක්කොම log 10 පාදයේ තිබ්බා. මෙතන log එකක් නැහැ. දැන් මට මෙයාව මේ පැත්තෙන් ගන්න පුළුවන්. log 10 පාදයේ එළියට ගන්න පුළුවන් වුණාට මෙයාව මේ පැත්තෙන් ගන්න තහනම්. ඇයි මෙහෙම එකක් තියාගෙන ගන්න බෑවලම? හරිද? එක ඉලක්කමක් තියාගෙන කරන්න බෑ වැඩි. එහෙනම් හැම එක්කේනම ලොකු වලින් ලියා ගන්න. හරිද? ආ දැන් මේ බලන්න මම කරන වැඩි. මම ඕගලන්ට ඉස්සෙල්ල වීඩියෝ එකේ කිව්වා ඕනම සංඛ්‍යාවක හෝ පාදයක එම පාදයේ සංඛ්‍යාවේ එම පාදයටම ලඝු ගණක සැලකුවොත් උත්තරේ කීයද? 1යි. නේ? ඕනම සංඛ්‍යාවෙ LOG මට පහ ගන්නත් පුළුවන්. 5ේ පාදයට පහ සමානයි කීයද? 1යි. මම මේ කලින් වීඩියෝ එකක් මතක් කරන්නේ. එතකොට දැන් අපිට මෙයාවත් ලඝු 10 පාදයෙන් ලිව්වනම් හරිනේ. එතකොට ලඝු 10 කියන එක එළියට ගන්න පුළුවන් නේ. අන්න ඒකයි දැන් වැදගත් සංකල්පය. මේ එක කියන කෙනාව තව ක්‍රම තියෙනවා ළමයි. මේ මං කියන්නේ මේක හදන ලේසිම ක්‍රමය. ඔයගොල්ලෝ මේක මතක හිටි. මේ එක කියන කෙනාවත් ලඝු 10ෙන් ලියාගත්තොත් ඔක්කොම ලඝු 10 එන්නේ තියෙන්නේ. එතකොට අපි දන්නවා අර උඩ වීඩියෝ එක බලන්න මේ දෙපැත්තෙම ලොග් වලට ලොග් අයින් වුණා නේ. ඒ දෙ ඔක්කොගෙම තිබ්බ හින්දා නැත්තම් වැඩේ අමාරුයි. එහෙනම් මෙතනත් මම මේ log 10 පාදයෙන් තමයි ලියන්නේ. වෙනේවා ලියලා වැඩක් නැහැ. 5ේ පාදයට 5ත් 1යි. 10ේ පාදයට 10ත් 1යි. අපිට ඕනේ 10 පාදයෙන්නේ. මම එනම් මෙන්න මේක තමයි ලියන්නේ. හරිද? මම ඒක අර පළවෙනි වීඩියෝ එකේ ඒක ටිකක් සරල වැඩි. බලන කෙනෙක්ට හිතේ වුණාට මේ ටික නැතුව මේක මෙතෙන්ට ආවොත් තමයි වැඩි යන්නේ. හරිද? හරියට ඒක බලලා එන්න. ආ log මම අරක ලියාගෙන ඉන්නම් එළියට ගන්න. කයි log 10 පාදයට y ඍණ log 10 පාදයට 6 ලොග් 10 පාදයට 4 ඍණ ලොග් 10 පාදයට 3 ධන ලොග් 10 පාදයට කීයද? 10යි. හරිද? වැඩේ පැහැදිලිනේ. එක වෙනුවට මම මෙන්න මේක ලිව්වා. එහෙම ලියන්න පුළුවන්. දැන් මේකෙන් මේකට එනවා වගේ ආපස්සට එන්න පුළුවන්. දැන් අපිට විලෝමය ටිකක් පුරුදුයි. නේ විලෝමය කියන්නේ එකක අනිත් පැත්ත. හරිද? ආ. දැන් එනම් මම ලියන්න ලොග් 10 පාදයට එළියට ගත්තා y බෙදීම 6යි. එයා පැත්තෙන් දැන් එළියට ගන්න පුළුවන් තුන් දෙනාගෙම තියෙනවා. ලොග් 10 පාදයට 4 බෙදීම 3 ගුණ කිරීම කීයද? 10. හරිද? දැන් මේ කටුවෙඩක් මම ලිව්වේ ඔයගොල්ලෝ කටුවෙඩ කියන්නේ මේ ගාන ළඟම තියෙන්න ඕන. නැත්නම් පොතේ පිටිපස්සේ තියලා කවුරු බලන්නද ඕවා? ආ. ඔයගොල්ලන්ගේ පොත. දැන් මේ සමාන ලකුණු මෙතන තියෙන මැද්දේ මේක සමීකරණයක්. ඒක මට වැරදුනා. හරි සමාන ලකුණු දෙකක් දාන්නේ නැහැ සාමාන්‍ය. එක පිළි එක මැද තමයි සමාන ලකුණු සමීකරණයක තියෙනවා නම් ඔහොම ගණක් හදනවා නම් තමයි මේ පැත්තෙන් දාගෙන එන්නේ. ඒකත් පරිස්සමෙන් දාන්න. y 8 6 තියෙනවා. log 10ට log 10 අයින් වුණා. මෙතන තියෙනවා කීයද? 40යි.
යට කීය 3 ගාවරක් 4 40යි දැන් ඉතින් හදාන්න තියෙන 6 මොකද වෙන්න ඕන 6 යහපැත්තද y සමානයි 40 ගුණ කිරීම 6 බෙදීම 3 මේ 3යි මේ 6යි කැපෙනවා 2යි එහෙනම් y සමානයි කීයද 80 හරිනේ මම තව ඒ જાතියෙම ගණක් ගත්තා හරිද මේක තනියෙන් හදන්න ඊට පස්සේ උත්තරේ බලන්න මම ටක් ගාලා ලියන්න log 2 පාදයට 12 හරිද log 2 පාදයට 3 තියෙනවා log 2 පාදයට x මෙතන ධන එක තියෙනවා දැන් මේ ධන එක 2 පාදෙන් ලියා ගන්න එපේ නැත්තම් වැඩේ අමාරුයි නේ හා ඒ කියන්නේ මේකෙන්ට log 2 පාදේ තියෙන්න ඕනේ නේ එකක් තිබිලා වැඩක් නෑ මම කලින් ගාන කිව්වා වගේ මෙතනින් දාන්න වෙන මොකද්ද log 2 පාදේ 2 සමාන 1යි නේ ළමයි එම සංඛ්‍යාව එම පාදේම log ගණකේ ගත්තොත් සංඛ්‍යාවක එම් පාදෙන් ලොග් ගන්න ගත්ත උත්තරේ 1යි. එහෙනම් 1 වෙනුවට මට මේක ලියන්න පුළුවන්. මම ලියනවා මේ ගාන ආපහු. ලොග් 2 පාදයට 3 ලොග් 2 පාදයට x ධන මේක වෙනුවට ලියනවා මම ලොග් 2 පාදයට 2යි. හරි මේක තමයි ළමයි පහසුම ක්‍රමය. මේක ඔයගලන්ට අමතක වෙන්නේ නැහැ. මේක මේකෙන් ලිව්වට පස්සේ වැඩේ ඉවරයි දැන්. ලොග් 2 පාදයට එළියට ගත්තා 12 බෙදීම කීයද? 3. ඇරින නැති ඍණ තියෙද්දි බෙදීම සමානයි log 2 පාදයට x ගුණ කිරීම 2 හරිද දැන් log 2 පාදයට 2 පාදේ අයින් වෙනවා කපන්න එපා වැඩ දිලවත් 12 බෙදීම 3 2x x අකුර මේ තිබ්බා කියලා කමක් නැහැ දැන් x නේ හොයන්න තියෙන්නේ මේක මොකද වෙන්නේ 12 බෙදීම 3 ට උත්තරයක් තියෙනවා මෙතනින්ම ගමු කමක් නැහැ කීයද උත්තරේ 4යි ළමයි බේලි වැඩි කරාට මේ අඩුවෙන් ලියන්න ඕගලන්ට තේරෙනව නම් ගන්න දෙවිඟ දෙකෙන් බෙදෙනවා මේකත් දෙකෙන් බෙදෙනවා නේ x නේ ඕනේ දෙකර දෙක කැපෙනවා x ඉතුරුයි මේකත් දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද x සමානයි 2යි හා ඊට පස්සේ බලමු සත්‍යාපනය කරන්න කියන මේ මිශ්‍ර අභ්‍යාස තියෙන ගාන ළමයි සත්‍යාපනය කියන්නේ මේක අපි ගන්නවා වම් පැත්ත මේක අපි ගන්නවා දකුණු පැත්ත අපි මේක පෙන්වන්න ඕනේ මේ වම් පැත්ත සුළු කරාම එන එකයි දකුණු පැත්ත සුළු කරාම එන ගානයි උත්තර දෙක සමානයි කියලා වැඩි දෙයක් නැහැ මම ගන්නම් එකපාරට මේ වම් පැත්ත කියලා ලියනවා log a පාදයට 9යට 10 ධන log a පාදයට 25යට 81 මම ආපහු කියන්න සත්‍යාපනය කිව්වම නිකන් අර මහා ප්‍රාණ වචනයක් තියෙන්නේ ඒ වුණාට පොඩි දෙයක් තියෙන්නේ මේකේ වම් පැත්ත සමීකරණයක වම් පැත්ත මේක දකුණු පැත්ත වම් පැත්තේ දැන් ධනනේ තියෙන්නේ එතකොට අපි දන්නවා මේක log a එළියට ගත්තාම මේක ගුණ කිරීම වෙනවා එතකොට මේකේ යම් කිසි සුළු කිරීමක් වෙනවා මේ කැපේ හරිද ಗುಣ කිරීම වුණාම මේක මොනහට සුළු කිරීමක් වෙනවනේ ඒ එන උත්තරේ අවසාන උත්තරේට මේ පැත්ත සුළු කරාට පස්සේ ලැබෙන අවසාන උත්තරේ සමානයි කියලායි පෙන්වන්න ඕනේ ඉතින් ඒකට මොකද කරන්න ඕනේ හදලා පෙන්වන්න ඕනේ මේ පැත්ත වෙනම හදන්න ඕනේ මේ පැත්ත වෙනම හදන්න හරිද මේක යටින් යටට හදන් ගන්න අවශ්‍ය නැහැ වෙන වෙනම හදන්න හරිද දැන් පොඩි පොතක් නම් CR පොතක නම් පුළුවන් CR කොලේක නම් අපි විභාගෙට හදන්නේ දැන් මේ නිකම් පොතක් නම් තියෙන්නේ මේ වම් පැත්ත මං ගත්තා වම් පැත්ත මෙදී log a වරහන් ඇතුලේ 9යට 10 ගුණ කිරීම දැනෙන්නේ තියෙන්නේ මං ගාන අපහො ලිව්වා එමත් අවශ්‍ය නැහැ එකපාර මේකල් ලියන්න පුළුවන් 25යට 81 හරිද ආ දැන් මේක කැපෙනවනේ 5 වරක් 5යි 5 වරක් 2යි 9 වරක් 1යි 9 වරක් 9යි ආ log a පාදයට දැන් උච්චරයි කැපෙන්නේ 5යට දෙවරක් 9 කීයද 10 8යි හරිද ළමයි දැන් මේකේ අවසාන උත්තර අර හැමදෙස්සෙම එක උත්තරයක් බවට පත් වෙන්නේ නැහැ මේ භාගවලට පුරුදු වෙන්න බය වෙන්න බෑ ළමයි 9 වසරේ වගේ නෙමෙයි දැන් 10 11 ඊට පස්සේ විභාගේ හරිද මේක තමයි උත්තරේ ඊට වැඩිය සුළු වෙන්නේ නැහැ හරිද ආ එහෙනම් මම ගන්නවා දකුණු පැත්ත කියලා අරගෙන මෙන්න ගන්න log a පාදයට 5 හරින log a පාදයට 18 හරිද අද මේක එළියට ගන්නවා log a පාදයට 5යට කීයද 18 5 බෙදීම 18 මේක තවදුරටත් පුළුවන් ද කපන්න බෑ මේකත් එක්ක ගන්න පුළුවන්ද නෑ මේක විද්‍යා කුරක් මේක සංඛ්‍යාවක් මේකට උත්තරයක් නෑ ඉතින් බලන්නකෝ දෙපැත්ත සමානයි නේ හා එම නිසා සත්‍යාපනය වේ හරිද ඒක ලියන්න ඕනෙත් නෑ ගාන එතන ඉවරයි හරි ළමයි මං ගත්ත සත්‍යාපනය කරන්න තව ගැටලුවක් නේ log 10 පාදයට 2 ධන log 10 පාදයට 3 ඍණ 1 log 10 පාදයට 0.6 ඒ කියන්නේ මේක වම් පැත්තේ තියෙන්නේ මේ සෙට් එක දකුණු පැත්තේ තියෙන්නේ මේ සෙට් එක මේවා මාරු කර කර ඉන්න ඕනේ නැහැ මෙහෙමම අරන් ගමු නේ මෙන්න මේ එකනේ ප්‍රශ්නේ දැන් නම් ප්‍රශ්නයක් නැහැ ළමයි දන්නවනේ ඒ කියන්නේ මේ සමීකරණ සම්බන්ධෙදී
මේක කියන එක ලොග් වලින් ලියා ගන්න ඕනේ. ලියා ගන්නෙත් වෙන ඒවායින් බෑ. ලොග් 10 න්ම ලියා ගන්න ඕනේ. දැන් ආපහු මම කියන්න ඕනේද මේ මේක කීයද? ලොග් 10 පාදයට 10 නේද 1 කියන්නේ. ඕනම එකක් ගන්න පුළුවන් අපිට ඒවලේ අවශ්‍ය ඕන එකක් ගන්න පුළුවන් ඒකනේ මේ පොඩි පොඩි ඉලක්කම් දෙන්නේ නේ ගොඩක් වෙලාවට එකම තමයි දෙන්නේ නේ මේකට බය වෙන්න එපා මේක දැක්ක හැටි ළමයි ගන්න හදන්නේ හරි දැන් මම ගන්නම් වම් පැත්ත ලොක් 10 පාදයට 2 දන ලොක් 10 පාදයට 3 ඍණ එක වෙනකොට මම ලියනවා ලොක් 10 පාදයට 10 හරිනේ ඔන්න පැහැදිලි නැත්තම් මෙන්න මම ඉතලයක් දැම් එක වෙනකොට තමයි ඔය ලියුවේ. හරිද? ඒක ඍණ. හන්නේ. ආ ඊට පස්සේ මම මෙන්න ගන්නවා. ලොග් 10 පාදයට 2 ගුණ කිරීම 3 බෙදීම කීයද? 10. හරිද? ආ ඊට පස්සේ මෙදී ලොග් 10 පාදයට 2 + 3 6යි යට 10. එහා පැත්තේ නම් හදන්න දෙයක් නැහැ මේ. ලොග් 10 පාදයේ බිඳුවයි සමහයනේ. ආ එතකොට ලොග් 10 පාදයට කීයද 6 10 න් බෙදුවා 0.6 වන්න ආවා ආ එම නිසා මෙහෙම ලියන්න පුළුවන් ඉස්සෙල්ලා වගේ වම් පැත්ත සමානයි දකුණු පැත්ත සත්‍යාපනේ වේ හරිනේ ආ එතනින් අපි ඉවර වෙනවා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙන ලග්වනක දෙක කොටසේ අනිවාර්යෙන් එක බලන්න